අයිබෝන් වාහන කියලා කියන්නේ තවදුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නෙවෙයි. ඒක දැන් හැමෝටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි බොහෝ දෙනෙක් වාහන පිළිබඳ තොරතුරු ගැන වගේම වාහන ගැන අලුත් තොරතුරු ඒ වගේම වෙනස් විදිහේ තොරතුරු ඒකේ නඩත්තු කටයුතු කරන්න කොහොමද මේ හැම දෙයක් ගැනම වැඩි උනරකින් හොයලා බලන්න. ඒ හින්දා අදත් අපි වන්න සුක්කානමෙන් වාහන පිළිබඳ අපූර්ව තොරතුරු වගේම වාහන නඩත්තු ගැන තොරතුරු ගොඩක් අරගෙන ඔබේ නිවසට ආවා. ඒ හින්දා රැඳී ඉන්න මේ වාහන ගැන කතා කරන හොඳම වෙලාව සුක්කානම. සුකානම් ෆෑන් පේජ් එකට ඔබගේ ප්‍රශ්න බොහොමයක් යොමු කරලා තියෙනවා. අපි පහුගිය සතියේක මේ ප්‍රශ්න වලට උත්තර ජගත් මහත්තයලා ලබා දුන්නා. අදත් ඒ වගේම ප්‍රශ්න කිහිපයක් තියෙනවා ජගත් මහත්තයා කතා කරන්න. ජගත්තයි දැන් මේ සුකානම් ෆෑන් පේජ් එකේ අහලා තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔව්. ඒ අතර මේ ටිකක් වැදගත් විදිය ප්‍රශ්නයක් කියලා හිතන දෙයක් මම අද ඔබගෙන් අහන්න කැමතියි. මේ දැන් මේ AC එක තියෙනවනේ වාහනේ. දැන් මේ මේ ගෑස් පුරවනවායි කියලා පොඩි කතාවක් තියෙනවා. वायु समीकरण अक्रिय एयरकंडीशन अक्रिय वेलाने अदाल सेवास्थान गैस इलाटा गैस अभी रिपेर के इट पास करते वाहन इंधन सपेन आगे एयरकंडीशन वैम विधि गैस अड़विन्टकिशन सील सिस्टम एक संवृत्त पद्धति क्रियात्मक යම් කිසි විදිහකින් පද්ධතියේ ලීක් එකක් නොතිබුණොත් මේ එයා කන්ඩිෂන් පද්ධතිය තුළ එයා කන්ඩිෂන් ගෑස් එක අයින් වෙන්නට බෑ. ක්‍රියාත්මක වීමේදී ගෑස් අඩු වෙන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ ගෑස් අඩු වීමේදී අදාළ ගෑස් අලුත් වැඩියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගෑස් අඩු වෙන හේතුවක් තියෙන්න ඕනේ. ඒ හේතුව හොයා බලලා තමයි ආපහු ගෑස් පුරවන්නට ඕනේ. ගෑස් පුරවන එක බොහොම පහසු දෙයක්. නමුත් මිල අධික කටයුත්තක්. ඒ නිසා මේ ගෑස් පිරවීමේදී ඇතම් පුද්ගලයෝ කාර්ය බහුල නිසා මේකට ගෑස් ටිකක් ගහලා දෙන්න මම ටික කාලයක් පාවිච්චි කරලා ඉවරලා මම ආපහු මේක රිපෙයාර් කරගන්න කිව්වා. නමුත් කිසිම විදිහකින් ඒකේ ඒ කටයුත්තේදී සාර්ථකභාවයක් දකින්නට ලැබෙන්නේ නැහැ. හේතුව තමයි මේ එයා කන්ඩිෂන් සිස්ටම් එක තුළ විශාල ප්‍රමාණයක් ජොයින්ට්ස් තියෙනවා. දැන් අපි ධාරක දකින්න පුළුවන් මේ මේ තියෙන එයා කන්ඩිෂන් ලයින් එකක් මෙතන. මේ පද්ධතිය පුරාවටම මේ ලයින් එක විහිදෙනවා. ඒතර මේට අමතරව උපකරණ තියෙනවා. කම්ප්‍රෙසර් එක, කන්ඩෙන්සර් එක, කූලර් එක, ඊට අමතරව ඩ්‍රයර් එක මේ ආදී වශයෙන් කොටස් ගණනාවක් මේ නල හරහා සම්බන්ධ කරලා තියෙනවා. ඒ සෑම මූට්ටුවකම රබර් රින්ග්ස් තියෙනවා. ඒ වගේම රබර් නැ තියෙනවා. මේ ආශ්‍රිත තැනකදී යම් කිසි කාන්දුවක් සිද්ධ වුණොත් මේ ගෑස් යම් ප්‍රමාණයක් අඩු වෙලා නවතිනවා. ඊට පස්සේ මේ අඩුව දකොට එයා කන්ඩිෂන් එක කූල් වෙන්නේ නැතු වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි AC එකක ගෑස් දැන් සමහර කොටසක් අනුජය හිතනවා මේ වීදුරු අරගෙන ගියාම ගෑස් අඩු වෙනවා කියලා. එයා කන්ඩිෂන් එකේ එම සිද්ධියක් වෙන්නේ නැහැ. මේක සංවෘත පද්ධතියක්. එයා කන්ඩිෂන් එක සිසිලස පමණයි වාහනයට ලැබෙන්නේ. ඒ නිසා වාහනයක එයා කන්ඩිෂන් එකේ අඩුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කාර්මික ශිල්පියා ඒ පිළිබඳ දැනුවත් ඔහුට යොමු කරන්නට ඕනේ. ඒ අදාළ අලුත් වැඩියාව සිද්ධ කරලා තමයි ගෑස් පුරන්නට ඕනේ කියලා. ඒ කියන්නේ අර පෙට්‍රල් ඩීසල් ගහනවා වගේ අඩු ගෑස් ප්‍රමාණය එක්වරම පිරවීම කාලය සහ මුදල් නැති කිරීම. දැන් මේ වාහන ටයර් වලට මේ නයිට්‍රජන් පිරවීම කියලා පොඩි කටයුත්තක් තියෙනවා. මේ නයිට්‍රජන් පිරවීම හොඳයිද? ඒකෙන් මොකක්ද වෙන වාසිය? අනුජ දැන් මේක උත්තරයක් හැටියට මම දෙන්නම්. දැන් නයිට්‍රජන් පුරවන්නවත් එපා කියලාවත් නෙමෙයි මම කියන්නේ. නයිට්‍රජන් වායුව විද්‍යාත්මකව ගත්තාම නිෂ්ක්‍රීය වායුවක්. ඒ කියන්නේ නයිට්‍රජන් බොහොම සරලයි. බරින් අඩුයි. නයිට්‍රජන් පිරවීම නිසා ආකාර කීපයකින් වරප්‍රසාද අපිට හිමි වෙනවා. එකක් තමයි ऑक्सीजन वाते मेकट पुरवादी जलवाश पैतुम वलाकोट बै मुखद कंपेसर की अभी ऑक्सीजन पुरोन को ऑक्सीजन विदरक निमें लभिन्नी वायुगण वायु कीप्या कलवांगन पर इतने जलवाष्प तेक्तम अभी अर वाते पुरवा जलवाष्प निशा नवीन वाहन वाले तीन अतमला ट्रांसमीटर सैकल तीन टायर के तीन या प्रेसर का आर कथ दिन इवे इलेक्ट्रॉनिक उपकरण मे टायर कथ वेबकल तीन मे कथ हईकल तीन प्रधान वर्ष मे उपकरण वाले हानिकर मे जलवाष्प अलत कदम रिम पावच अलोवीलोली तौर रिम्मिक पावच रिम्मिक मलकड़ के सिद्धन इवे अनुचित मे सामान्य वायु पी एस तिस्पात्र पीड़ने की टायर कथ रोल तीन अरे टायर के खंबी वलट अभी नुदनी जलवाष इंगर यह जलवाष रिंग निशा अर खंबी टायर के नियमायु क्वालिटी दिन पटांगन कवर दिया वडाहुदाई सान्य वायु वेरिय नाइट्रोजन वायु पिवीम नमूति नाइट्रोजन वायु पिवीमेट यम यम पुद्गली वार्तकन हेतु इतरम सार्थकने नमूत मे विद्यात्मक तमाइ मम कि जलवाष्प अडंगुवीम भूम अड़ प्रमाण सह बरन अड़क मनीषा वाहन सुमट क्रियाकारी तीर
එයරෙන්න කියන තරම් දෙයක් වෙනත් දෙයක් ලේක නැහැ. නමුත් මේක ඉතාමත් වැදගත් දෙයක්. නයිට්‍රජන් පුරවනවා නම් පුරවන්න ඕන විදිහ තමයි සාමාන්‍ය ටයර් එකක් එක්වරක් සම්පූර්ණයෙන්ම හිස් කරලා එක වතාවක් අපි නයිට්‍රජන් පුරවන්නට ඕනේ. පළවෙනි වතාවට පුරවන කෙනෙක් ඊට පස්සේ නයිට්‍රජන් වායුව එක්වරම හිස් කරන්නට ඕනේ. එතකොට අර ටයර් එකේ ඒ වෙනකන් තිබිච්ච නයිට්‍රජන් වායුව අයින් වෙද්දී අර තිබිච්ච ජල වාෂ්ප සියලුම දේවල් අයින් වෙනවා. මේ දැන් සමහර නවීන වාහනවල දැතේ මේ ස්පෑවිල්ලක් එහෙම නැත්නම් අමතර ටයරයක් නැහැ. ඒ වෙනුවට මේ වෙන උපාංගයක් එනවා මේකට මේ ගම් එකක් දාන්නවා කියලා සමහර අය කියනවා. මේක කොහොමද ක්‍රියා කරන්නේ? මේක ඉවරුණාට පස්සේ ගන්න තියෙනවද නැත්නම් අපිට වෙනම හොයා ගන්න පුළුවන් වේද? ලොකු ප්‍රශ්නයක් මේක. ඇත්තටම දැන් බොහෝ දෙනෙක් ස්පෑවිල් එක තියෙනවා කියලා බලන්නෙත් අනුජ මේ ටයර් එකේ පංචර් එකක් ගියාම නැත්නම් ටයර් එක අපදාවට ලක් වුණා. ඉතින් බලද්දි දැන් ඩිකී අල්ල බලහම ටයර් එකක් නැතුනම පොර දෙනෙක් බය වෙනවා. ඇත්තටම දැන් නවීන විශේෂම හයිබ්‍රිඩ් වාහන වල ඩිකී ඉඩකඩ වැඩි කරගන්න ස්පෑවිල් එකක් නැහැ. ස්පෑවිල් එකක අවශ්‍යතාවය නැති කරලා ඒ වෙනුවට පුංචි යා කම්ප්‍රසර් එකකුයි ජපානයෙන් එන නැත්නම් අදාළ වාහන නිෂ්පාදන සමාගමෙන් එන පොඩි ජෙල් එකක් එක තියෙනවා. ඒතොර ඒ ජෙල් එක පාවිච්චි කරන විදිහේ බෝතලේ සටහන් කරලා තියෙනවා. ජෙල් එක අර කම්ප්‍රසර් එකට සවි කළා අපිට පුළුවන් අර පංචර් එකට ලක් වෙලා තියෙන ටයර් එකට සාමාන්‍ය විදිහට යා පුරවන විදිහට පුරවන්න. පුරවන කොට අර අදාළ සිදුර තුලට අර ජෙල් එක ගිහිල්ලා ඒ සිදුර වසාගෙන ඉන්පස්සේ මුළු ටයර් පුරාම අර ජෙල් එක විහිදලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් ආයෙත් අර එයා කම්ප්‍රසර් එකෙන්ම ඒ ජෙල් එක ඉවරනට පස්සේ හුලම් පිරෙනවා. ඒතර ඒක ඇත්තම කරලා තියෙන්නේ අර ඩිකී ගන්න. නමුත් මේක අත්‍යවශ්‍යම කටයුත්තක් නෙමෙයි. යම් කෙනෙකුට අවශ්‍ය නම් කම්පැක්ට් වර්ගයේ ටයර් එකක් අර ඩිකී තැම්පත් කරන්නට හැකියාව තියෙනවා. එහෙම අකමැති නැවත එක් වතාවක් පමණයි අර ජෙල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ජෙල් එක පාවිච්චි කළා නැවතත් අපිට අර අපි කියන්නේ ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා කියලා. මිලදපලෙන් මිලදී ගන්නට පුළුවන් එම වර්ගයේ ජෙල් එකක් අර පෙර පරිදිම අර කම්ප්‍රෙසර් එක නැවතත් පාවිච්චි කරන්නට පුළුවන්. ජෙල් එක පුරවලා ඉවරනාට පස්සේ බෝතලේ විසි කරන්නට ඕනේ. නැත්නම් ඒ ජෙල් එක ඩිකිය තුළ හැලුණාට පස්සේ නම් යම් කොටස් හානි වෙනවා. නැවත ජෙල් බඳුරක් මිලදීගෙන අදාළ තැනින් තියලා තිබ්බම හරි. එහෙම අකමැති කෙනෙකුට පුංචි කම්පැක්ට් වීල් එකක් ඒ ඩිකිය තැම්පත් කරගත්ත කියලා වරදකුත් නැහැ. ජගතේ බොහොමත්ම ස්තුතියි ඔබට මේ සුක්කානා ෆෑන් පේජ් එකට එපු ප්‍රශ්න වලට උත්තර දුන්නට. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් සුක්කානා ෆෑන් පේජ් එකේ දෙමු කරන්න අමතක කරන්න එපා. අපි ඉදිරි සතියවලදී මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න සූදානම් ඉන්නවා. මේ තියන්නේ නවීනතම වාහනයක්. මේ වගේ නවීන වාහන අපි ඕනතරම් මහා මාර්ගයේ දකිනවා. හැබැයි අපිට මහා මාර්ගයේ දකින්න නැති වාහනක් තියෙනවා. ඒ කියන්නේ පැරණි වාහන, ක්ලාසික කාස් කියලා අපි කියන්නේ. මේ වගේ පැරණි වාහන වල එකතු වුණ ලෝකේ හැම රටකම වගේ දිනනවා. ක්ෂණේ පිළිමන්ද තවදුරටත් මුනිවත රැකීමේ හැකියාවක් නැහැ. ඒ තරමට ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල හයිබ්‍රිඩ් වාහන දකින්න තියෙනවා. දැන්
පරණ වාහනයක් සාමාන්‍යයෙන් අපේ මේ කොළඹ තදාසන්න ප්‍රදේශවල දකින්න නැති තරම්. ඉතින් මේ හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ගැටලු තියෙනවා. නමුත් ගැටලු වලට විසඳුම් හොයාගන්නට හැකියාවක් නැති බවක් තමයි පේනෙන්නට තියෙන්නේ. මොකද මේ තාක්ෂණය තාමත් ලංකාව තුල අලුත් දෙයක් වීම එකට හේතුවක්. අපි හිතුවා ඒ නිසාම හයිබ්‍රිඩ් තාක්ෂණයේ අභ්‍යන්තරය ගැන වැඩි කතා නොකර මේ වාහන පාවිච්චි කරන අය වෙනුවෙන් පොඩි කතා බහක් මේ සුක්කානමට එකතු කරන්න. මේ කතා බහ කරනකොට අපිට විශේෂයෙන් මතුවෙච්ච ගැටලු කිහිපයක් තියෙනවා. අන්නේ ගැටලු ටික निराකරණය කරගන්න අපි විශේෂ පුද්ගලෙක් හමු වෙන්නට ගියා. ඔහු තමයි මේ පිළිබඳ විශේෂඥ දැනුමක් සහිතව ඉන්න අසංග මහත්මයා. අසංග අයිබෝ. අයිබෝ. අපිට පොඩි ගැටලු ටිකක් තියෙනවා හයිබ්‍රිඩ් සම්බන්ධයෙන්. ඒ කියන්නේ කතා කරන්නයි සූදානම් වුනේ. දැන් අපි දන්නවා මේ හයිබ්‍රිඩ් වාහනයක් කියලා කියන්නේ ඉන්ධනයක් සහ විදුලිය මත ක්‍රියා කරන වාහනයක්. ඒතර බැරි වෙලා හරි මේ වාහනේ ඉන්ධන විශේෂයෙන් පෙට්‍රල් පෙට්‍රල් අඩුකමක් නිසා මහා මාර්ගයේදී යම් කිසි විදිහකින් අතරමං වීමක් වුණා. ඒ කියන්නේ අමතක වීමක් වුණා. ඒතර පෙට්‍රල් නැති නිසා මේ හයිබ්‍රිඩ් වාහනේ බැරිය සීමාවෙන් පස්සේ නවතිනවා. නැවතුනාට පස්සේ බොහෝ දෙනෙක් කියනවා මේ නැවත පෙට්‍රල් පිරවීමකින් එක පණගම් වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් භාවිත කරන්නට ඕනේ. ඇත්තටම මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවා. නැත්නම් මේ සාමාන්‍ය මට්ටමේ වාහනයක් නැවතුනාට පස්සේ අපිට පෙට්‍රල් රිෆිල් කරලා නැවත පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව්. මම ඉස්සෙල්ලා මෙහෙම කියන්න. ඒ කියන්නේ හයිබ්‍රිඩ් වාහනයක් වගේම සාමාන්‍ය වාහනයකත් අපි වාහනයක මේන්ටේන් කරන්න ඕන තෙල් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ තෙල් අවම ප්‍රමාණයට යනතුව අපි මේන්ටේන් කරන්න ඕන අඩුම ගානේ ටැංකියෙන් කාලක්වත් තෙල්. මොකද හයිබ්‍රිඩ් වාහනයක් කියන්නේ ගොඩක් ඉලෙක්ට්‍රොනික පැත්තෙන් ඉතාමත් ඉදිරි ගිය වාහනයක්. ඒ කියන්නේ දෙමුම් වාහනයක් විදිහට මේකේ තියෙනවා ෆුවල් පම්ප් එකක්, හයි ප්‍රෙෂර් පම්ප් එකක්. එතකොට ඒ හයි ප්‍රෙෂර් පම්ප් එකෙන් තමයි මේ වාහනේ ඉන්ධන පද්ධතියට තෙල් විදුම් කරන්නේ. කියන්නේ සප්ලයි කරන්නේ ඉන්ජෙක්ටර්ස් වලට. එතකොට අපි හැමතිස්සෙම අවධානය යොමු කරන්න ඕනේ තෙල් ලෙවල් එක මිනිමම් ලෙවල් එකේ තියාගන්න. ඒ කියන්නේ මේ ඔයිල් මේ ලයිට් එක පත් වෙන්නේ නැතිව ඔයිල් මේ තෙල් මේ මේන්ටේන් කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය දැන් EFI වාහනයක් පාවිච්චි කරනකොට තොයි නීතියම තියෙනවනේ අසංග. ඒ කියන්නේ දැන් අපි කියනවා තේ කාලක්වත් තියාගන්න ඕනේ. මොකද පෙට්‍රල් පම්ප් එක කියන්නේ ලුබ්‍රිකන්ට් වෙන්නේ නැත්නම් ඒකේ උෂ්ණත්වය පහළ බසින්නේ හිතුරු තියෙන පෙට්‍රල් ප්‍රමාණයත් එක්ක. ඒතර ඒ නීතිය හයිබ්‍රිඩ් වාහනත් එහෙමමයි කියලා ඔබ කියන්නේ. ඔව් එහෙමමයි. ඊටත් වඩා වැඩිපුර අවධානයක් තියෙනවා. මොකද මේ හයි ප්‍රෙෂර් පම්ප් එක කියන එක ඉතා කුඩා පම්ප් එකක්. ඒකේ මිල අතින් ගන්නකොට මිල අධිකතාවයක් තියෙනවා. මොකද ලංකාව වගේ රටක ඉන්න ජනතාවට මේ වගේ වාහනයක් අරගෙන නඩත්තු කිරීමේදී පෙට්‍රල් අපි අවම පාවිච්චි කරනට වඩා කියන්නේ හයිබ්‍රිඩ් කියන එක පෙට්‍රල් කරනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ ඒ තියෙන පොඩි මුදල් ප්‍රමාණය නෙමෙයි ඉදිරිය ගැන හිතලා අනිවාර්යයෙන්ම පෙට්‍රල් කියන එක මේ මධ්‍යස්ථාගයක තියාගන්න ඕනේ. අනිත් ඔබ අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. ඒ කියන්නේ පෙට්‍රල් නැති වුණාම ස්ටාර්ට් කරන්න බැරි කමක් තියනවාද කියන එක. ඒකෙදි සමහර ඒ කියන්නේ පෙට්‍රල් නැති කම නම් ස්ටාර්ට් වෙන්නේ නැණි කෝ. දැන් පෙට්‍රල් නැති වෙලා තිබ්බ බොහෝ දෙනෙක් කියනවා සංගේ දැන් ආපහු පෙට්‍රල් දැම්මහම වාහනේ පණ ගන්න වෙන්නේ නැහැ. ඒ සඳහා ස්කෑනරකින් මගින් එක රීසෙට් කරන්න ඕනේ කියලා. ඒක ඇත්තක් තියෙනවද? මෙහෙමයි. ඒ කියන්නේ 100%ක් හැමතිස්සෙම මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ පෙට්‍රල් අපි හිතමුකෝ පෙට්‍රල් නැති වෙලා එකපාරක් දෙපාරක් ස්ටාර්ට් කරපම අපි දන්නවා පෙට්‍රල් ලයිට් අපත් දුනා පෙට්‍රල් නැහැ. එතකොට අපි පෙට්‍රල් දාලා ස්ටාර්ට් කරද්දි ඔක ස්ටාර්ට් වෙනවා. හැබැයි ඒකට ලීටරයක් දෙකක් නෙමෙයි. අම ගන්න ලීටර 5කට වැඩි ප්‍රමාණයක්වත් අපි දාන්න ඕනේ. මොකද ටැංකිය කියන්නේ ලොකු උදාරිතාවයක් තියෙන ටැංක් මේ ටැංක් එකක්. ඒකට ලීටරයක් දෙකක් කියන එක පම්ප් එක පිරෙන්නත් මදි. ඒ හින්දා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් ටැංකියට දාලා අපි ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වෙනවා. නමුත් තෙල් නැති වෙලාවෙ අපි ගොඩක් වෙලාවක් ට්‍රයි කරොත් මේක ස්ටාර්ට් කරන්න පම්ප් එකේ ෆේල් සේෆ් මෝඩ් එකකින් කට් ඔෆ් කරනවා එකට යන කරන්ට් එක. එතකොට ECU එකකින් සිග්නල් එකක් ගන්නවා මේ පම්ප් එක වැඩ කරන්නේ නැහැ. මේක මොකක් හරි ෆේලියර් එකක් තියෙනවා. මොකද ඉන්ධන නැතුව පම්ප් එක ලුබ්‍රිකේට් වෙන්නේ නැහැ. එතකොට මේ නිෂ්පාදිතය විසින් දීලා තියෙන එකට ෆේල් සේෆ් මෝඩ් එකේදී ඒ පම්ප් එක ඩිස්කනෙක්ට් වෙන්නේ. එහෙම වුණොත් පළපුරුදු කාර්මිකව ටෙස්ට් එකක් මාර්ගයේ මේකේ තියෙන ඒ හිස්ටරි කෝඩ් එක ඉරේස් කරන්න ඕනේ. ඉරේස් කරලා අපි තෙල් දාලා නෝමල් විදියට පණ ගන්නදී වාහනේ ස්ටාර්ට් වෙනවා. අසංග එහෙම කිව්වම මට පොඩි දෙයක් මතක් වුණා. පෙට්‍රල් නැතුව වාහනේ නැවතුනොත් ඔබ මුලින්ම කරන්න ඕනේ වාහනේ තියෙන ලෙවල් එකකද පැත්තට ඇලවෙලාද කියලා බලන්න ඕනේ. එහෙම ඇලවෙලා නම් ඔබ ලීටර 5ක් 10ක් දාලා හරියන්නේ නැහැ. එහෙම නැත්නම් මොකද පෙට්‍රල් ටැංකිය ඇලවෙලා තියෙද්දි සාමාන්‍ය ඊට සාපේක්ෂව අපිට පෙට්‍රල් පිරවීමේ අවශ්‍යතාවයක් එනවා. එහෙම නැතුව අඩුවෙන් පෙට්‍රල් පුරවලා මේක මේ පෙට්‍රල් පිරවුවට හරියන්නේ නැහැ කියන කතාව ආවාදෝ කියන ගැටලුවකුත් මට මතු වෙනවා අසංග. එහෙම එහෙම ඒකත් ඒ කියන්නේ ප්‍රැක්ටිකලි අපි එක බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. හොඳම දේ තමයි හයිබ්‍රිඩ් කියලා බෑ අනිවාර්යයෙන්ම ටැංකියේ පෙට්‍රල් තියාගන්නට ඕනේ. අසංග තව මට ගැටුවක් තියෙනවා. ඊළඟට දැන් මේ
මේක හයිබ්‍රිඩ් වුණත් මේ තුල බොහෝ විට අර CVT තාක්ෂණයට ආසන්න තාක්ෂණකින් යුත් ගියර් බොක්ස් එකක් තියෙනවනේ. එතකොට දැන් බොහෝ දෙනෙක්ගේ ගැටලුවක් තමයි දැන් මේ ගියර් බොක්ස් ඔයිල් මාරු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද නැත්නම් ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්නේ කුමන කාල සීමාවකටද ඒ වගේම කුමන කිලෝමීටර් ගානකට වතාවක්ද ඒ වගේම එන්ජින් ඔයිල් මාරු කරන්න ඕනේ කොහොමද දැන් ගොඩ දෙනෙක් මේ එන්ජිම අමතකම කළා දානවනේ. දැන් හයිබ්‍රිඩ් වාහනයක් කිව්වම මේ එන්ජිම අමතකයි. ඒතකොට එන්ජිම තුල එන්ජින් ටියුන් අප් එකේ කාල සීමාව එන්ජින් ඔයිල් මාරු කිරීම කාල සීමාව සහ ගියර් බොක්ස් එකේ ඔයිල් මාරු කිරීම කාල සීමාව මට පිළිවෙලින් පොඩ්ඩක් කිව්වොත් එන්ජින් ටියුන් අප් එකක් නම් සාමාන්‍යයෙන් සාමාන්‍ය වාහනයක අපි කිලෝමීටර් 20000කට සැරයක් අපි කරනවා ටියුන් අප් එකක් මේ මේ වාහනවලත් එක මාදිලියකට වෙනවා ඉරිඩියම් ප්ලග් වෙන මාදිලියක් නමුත් අපි කොහොමත් රොල් එක ක්ලීන් කරන එක ටියුන් අප් එක සාමාන්‍යයෙන් පීරියොඩික් ඒ කියන්නේ 20000 කිලෝමීටර් වලදී අනිවාර්යයෙන්ම අපි ටියුන් අප් එකක් වගේ එකක් කරනවා एवरी 40,000 किलोमीटर से किलोमीटर अट्लीस्ट दहाड़ सारा अभी गियर ऑयल मारू करने करना गियर ऑयल मारू की रेमेदी अभी अनिवार्य आवधान कर देखती है ना सामान्य अपने गियर ऑयल ड्रेन कर लिंग फील करना पुलवांग नमूत मेवागे इलेक्ट्रॉनिक वाहन नॉर्मल हाइब्रिड डो होगा नॉर्मल सीबीटी गियर बॉक्स है वाहन एक अभी अनिवार्य एक रीसेट कर मेमोरी एक इट अमतर जीरो पॉइंट कैलिब्रेट कर उचित मे तम පළපුරුදු කාර්මිකයෙකු ලවා ඒකේ ගියර් ඔයිල් මාරු කරන එක නියමිත කාලෙදී. ඒ කියන්නේ අපිට කරන්න තියෙන්නේ හරි මයිලේජ් එක බලලා මේක ඒ අදාළ එක්කෝ නිෂ්පාදිතවට හෝ මේ මේ පළපුරුදු කාර්මිකයෙකු ලවා මේකේ නියමිත කාලෙදී ගියර් ඔයිල් එන්ජින් ඔයිල් කියන එක මාරු කරගන්න. අසංග හයිබ්‍රිඩ් ගැන කතා කරන්න නම් බොහෝ දේවල් තියෙනවා. ඒ තරම් ගැටලු. ඒ නිසා අපි අදර කාලය නිම නිසා ලබන සතියේත් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන් මේ අදවසේ කතා බහ මෙතනින් අවසන් කරනවා අසංග ඔබට බොහොම ස්තුතියි අදවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට උත්සව සමය නිමා වුණා ඒ නිමා වීමත් එක්ක තවංගම කියලා වාහනයකින් ගම්බටවල් බලා ගියපු කට්ටියත් ඉන්න ඇතිනේ ඒන් ගිහිලා ආපහු ආයෙත් ඉන්න ඇති හැබැයි මතක තියාගන්න ඔබ වාහනේ නැගපු හැම වෙලාවෙම වාහනේ ගමන් කරනකොට ඔබේ ආරක්ෂාවට තියෙන දෙයක් තියෙනවා ඒ තමයි මේ සීට් බෙල්ට් එක මේ සීට් බෙල්ට් එක වාහනේ පදවන්න ඔබ විතරක් නෙමෙයි අනේ ගමන් කරන සෑම දෙනෙක්ම පැනදී යුතුයි කියන එකක් මතක තියාගන්න. මේ දර්ශන පෙළ හොඳින් බලන්න. ඔබ සීට් බෙල්ට් පැනදී යුත්තේ ඔබේ ආරක්ෂාව විතරක් නෙමෙයි. ඔබට ආදර කරන සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් සීට් බෙල්ට් පාවිච්චි කරන්න මඟ බලා ගන්න. සමයේ ගෙවි ගියා විතරයි. ඒ කියන්නේ අවුරුදු නිවාඩුවේ තාමත් ඔබ ගත කරනවා වෙන්න පුළුවන්. නෑ ගමන් විනෝද ගමන් එහෙමත් ඔබ යමා වෙන්න පුළුවන්. හැබැයි මත තියාගන්න වෙන්දට වඩා කොළඹ නගරයේ දැන් CCTV කැමරාස් වැඩි. ඒ හින්දා ඔබ කරන සුළු වැරද්දකින් වුණත් ලොකු දඬුවමක් ඉදින්න වෙන එක නම් වළක්වන්න බැරි වෙවි ඔන්න ඉදිරියට. ඒ බවත් සිහි සබාගෙන ඔබේ ගමන් බිමන් යන්න කියලා අපි ඔබට මතක් කරනවා. අද අපිට යන්න වෙලා ආවිලා තියෙනවා. මේ වගේම තොරතුරු ගොඩක් අරගෙන ලබන සතියේත් අපි ඔබ හමුවට එන්න. එතකොට ඔබට ජයග්‍රහයි සතියක්.